කවුද ඔය බනිසා කියන්නේ? අර කඩේ සිල්මතිගේ කොළුවරාලාමි. ඉතින් එහෙම නැති වුණා නම් පොලිසියට ඇවිල්ලා ඇන්ට්‍රියක් දාන්න තිබ්බා. ඈ? ජුවානිස් මාව පොලිසියට ගියාලු. හොඳයි. සාමෙල් ගැන තොරතුරක් හමුනොත් මට කියන්නකෝ. හ්ම්? පාත ජනරෝලා යාවුත් නෑ නෑ. මිනිහා ආයෙන්නේ නෑ. මිනිහා එදා කරපු දේත් එක්ක අපි මිනිහව උසාවියට ඉදිරිපත් කළා. මිනිහා දැන් රිමන්ගත වෙලා ඉන්නේ බන්ධනාගාරේ. මිනිහට ආයෙන්න හම්බෙන්නේ නැහැ. ඒ ගැන කිසි දෙයකට බය වෙන්න. මට සාමෙල් ආවොත් සාමෙල් ගැන තොරතුරක් තිබුණොත් ඉක්මනට දාන්න. තේරුණාද? ඔතන දවල් වුණා. මං එහෙනම් යනවා. අපි ඉතින් රාජකාරී වැඩ එකක් කියලා එන අපි යන්න. හොඳයි. ඔතන ඉගෙන ගන්න ඕනේ. මොකද්ද දැන් අභිෂේක්ට දෙන්න හදන පනිෂ්මන්ට් එක? මං හිතන්නේ මේක ක්ලිෆර්ඩ් ගත්ත හොඳම තීරණයක්. හරි ඉතින් මොකද්ද? ක්ලිෆර්ඩ්ගේ අප්පච්චි ක්ලිෆර්ඩ්ට දීපු පනිෂ්මන්ට් එක. ඒක මෙයා අභිෂේක්ට දෙන්නයි හදන්නේ. මම නම් හිතන්නේ ක්ලිෆර්ඩ් අයියා කවදාවත් අභිෂේක්ට ගහයි කියලා. ක්ලිෆර්ඩ්ට ලොකු පොඩි ભેදයක් නැහැ. එයාට ගහන්න හිතුනොත් එයා ගහන්නේ අතින් පයින් නෙවෙයි. මොලේ. ඔව් ඉතින් මොලේ තියෙන ප්‍රොෆෙසර් කෙනෙක්නේ. මොලේ වැඩි. කියන්නකො බලන්න මොලේ වැඩි ප්‍රොෆෙසර් මොකද්ද කරන්න හදන්නේ කියලා. අභිෂේක්ව හොස්ටල් එකේ නතර කරන්නයි හදන්නේ. අභිෂේක්ට ඩිංගත් එක්ක කතා කරන්න ලැබෙන්නේ නැහැයි කියන්නේ අභිෂේක්ටයි ඩිංගටයි දෙන්න පුළුවන් හොඳම දඬුවම. වත්සලා ඔයා හිතනවා නම් මං වාට වැරද්දක් කරා කියලා මම මේ දේ කරේ වාට වැරද්දක් වෙන්න කියලා හිතලා නෙමෙයි. හරි හරි. ඔයා කියන්නකෝ. මේකයි. පති හැමදේම වෙද මහත්තයට කියන්නේ නෑ. කොටින්ම කියනවා නම් ක්ලිෆර්ඩ් අයියාගෙන් ඒ බෙහෙත හම්බුණා කියලා වෙද මහත්තයට කිව්වේ නෑ පති. මම ඒ කතාව වෙද මහත්තයත් එක්ක කිව්වයි කියලා පති මට දොස් කිව්වේ නැති වුණාට මට තේරුම් කරලා දුන්න මං කරපු වැරද්ද මොකද්ද කියලා. එහෙමනම් ඉතින් එයාට මට කලින් කියන්න තිබුණානේ. මේක නෙවත්සලා. ඔයාවත් මමවත් වෙද මහත්තයත් එක්ක වැඩි ආශ්‍රයක් නැහැනේ. ඒක වෙන්න ඇති පති නොකිව්වේ. එහෙමනම් මං ඔයාට තව එක අවවාදයක් දෙන්නද? තමන්ගේ හස්බන්ඩ් ගෙට ගොඩ වෙනකොට හරි ගෙට ගොඩ වෙන්න කලින් හරි ගෙදර ප්‍රශ්න හස්බන්ඩ්ගේ කනේ තියන්න එපා. ඔව්. ඒක හරි. ඒක මම පිළිගන්නවා. දැන් හරිනේ. එකට එකුයි එකට කාවි එකට සත පීලා එකට සත පීලා ලෝකේ ලෝකේ මර විසක් නැත මේ මිනිස් විසව කොහෙද යකෝ අන්තරස් දානුනේ මම ගමනක් ගියා ලෝකයේ වෙන විසක් නැත මේ මිනිස් විස වාගේ සිනහවෙන් නෝ කතාවෙන් බෑ මනින්නට බෑ මිනිසා නෙවෙයි බං. ඔන්න මම පන්සලේ ඉන්නකොට වන්දනා නඩයක් ආවා. හරි හොඳ ඇත්තෝ. අනේ ඉතින් මට හොඳට සලකලා කණ්ඩ බොණ්ඩ දීලා සල්ලි දුන්නනේ. ඒ සල්ලියට මොකද කරේ? අතට සල්ලි ආවා උඹ රවුමක් ගැහුවා. නෑ බං නෑ. ඒ ඇත්තන්ට යන්න ඕනලා තිබ්බ අනුරාධපුරේ මේ ජයසිරි මහ බෝධින් වහන්සේ වැඳ පුදා ගන්නට. ඉතින් මේ මගෙන් ඇහුවා උපාසකුන් නැහැ. තමුසෙත් එනවද කියලා ඇහුවා. මං කිව්වා හා කියලා. ඉතින් මාවත් එක්ක කරගෙන ගියා. ඔබ වන්දනා ගමයි යනවා. අන්න ආරේ පොලිසියෙන් හොයනවා. පොලිසිය? මේ පොලිසිය මොකටද මාව හොයන්නේ? ආයි මේ කාගේ හරි සල්ලි නැති වෙලා මං අල්ල ගන්නද? ඈ නෑ ප්‍රේම තීරය ගෙදර කෙල්ල රට ඉඳලා ආපු එක ගැන හොයන්න ගියාට. හරි ඉතින් මම අහපු එකත් ඇත්ත. හොයපුවකත් ඇත්ත කියමුකද? මොකද ඉතින් මේ පොලිසිය මහතුරු මේ මම හොයන්නේ ඈ? ඒ ගාගනේ පොලිසිය. මේ ආපන් ඔබ දන්නේ නෑ. අපේ ගෑණිය ඇවිල්ලා කිව්වා නේද එදා ප්‍රේමතිගේ කෙල්ල රට ගිහින් ඇවිල්ලා කියලා. ඒ බොරු පොලිසිය එහෙම කියන්න කියලා කිව්වේ. මේ ස්කුඩ මේ පොලිසිය මහත්තුරුම මොකටද එහෙම කියන්න කිව්වේ ඈ? ඒක දිග කතාවක්. සාකච්ඡාක් ගහන ගමන් ඒ ගැන කතා කරනවා. ඒක නම් හොඳයි. සිනාවෙල්ලෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. කඩව. ඇයි? සින්දු කියන වෙලාවක් නේ තින්දු කියන්න එපා. ඇයි? ඒ ළමයි දුකෙන් ඉන්නේ. දුකේ? ඔව්. ඒ මොකටද? युवान के कोल आतुर दांग वेला एक र दारू दुकिंग इन्ने सिंधु के अनपा इतिन सिंधु के ने कदांग इतिन ब पुरुद्दा करगन इन्ने ओ ए मनम मे आ मे इन्ने सामेल मामा කොහෙද ගියේ? මම ගියානි පුතේ මේ වන්දනා ගමනක් ගියා. ඔව් තාත්තේ බනිස ගැන ආරංචියක් නැද්ද? අපි මේ ආරන්තියක් ගැන හොය හොයා තමයි යන්නේ. ආරන්ති කියන්නේ පුතේ දැන් මේ අපි දැන් කතා කර හිටියෙත් මේ බනිස ගැන තමයි. මේ අපි දැන් මේ බනිත හොයන්න තමයි යන්නේ. උඹලා කොහෙද යන්නේ? හා එළම් යන තැනකට ඵලයල්ලකෝ. අපි ආ. හා. ඵලයෙන් ඵලයල්ලා. හා. හන්දියේ කඩේ ගෑනු කෙනාගේ ළමයා ආගියතක් නැහැ. මෙච්චර දෙයක් වෙලා මේ මිනිස්සුන්ගේ දූගත්කම කියන්නේ නිකම්වත් පොලිසියට දන්නන්න එපාද? අපි මේ කතා කර හිටියේ මේ ගමේ මිනිස්සුන්ගේ තියෙන නූගත්කම ගැන. ඇයි? මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ අර කඩේ ගෑනු කෙනාගේ ළමයා නැති වෙලා ආගිය අතක් නැහැලු. නිකම්වත් පොලිසියට පැමිණිල්ලක් දාලා නෑනේ. ඒ ළමයා තාමත් හම්බ වෙලා නැද්ද? මං හිතන්නේ තාම නෑ. අනිත් එක හවු මහත්තයා අපිට බලෙන් මිනිසුන්ව පොලිසියට ඇදන් ගිහිලා පැමිණිලි දම්මන්න බෑනේ. එක අතකින් කඩේ ගෑනු කෙනාගේ නූගත්කම කියලා අපිට කියන්න පුළුවන්. ඒ වුණාට ඉතින් පහුගිය දවසක වලව්වට හොරු පැනපු වෙලාවේ හාමු මහත්තයාගේ කිසි උනන්දුවක් තිබ්බේ නැහැනේ පොලිසිය පැමිණිල්ලක් දාන්න. මගේ මොකුත් නැති වුණේ නැහැනේ. නැති වුණේ නැත්තේ කිරිබණ්ඩ හිටපු නිසා. මං කොහොමටත් කැමති නෑ පොලිසි උසාවි ගානේ රස්තියාදුවේ. මේ හොඳටම දවල් වුණා. රාජකාරි බොහොමයි. මං එහෙනම් ගිහිල්ලා එන්න. හොඳයි. එන්න මම. හොඳයි. මම මිස්ටර් පත්නායක ගැන හොඳටම මොනිටර් කරනවා. ඔය හොරකම් වෙන වෙලේ මිස්ටර් පත්නායක මාත් එක්ක කතා කර හිටියේ. මිස්ටර් පත්නායකගේ බොඩි ලැන්ග්වේජ් එක, ඒකට එක්ස්ප්‍රෙෂන්ස්. ඒ හැම දෙයකින්ම මට මිස්ටර් පත්නායක ගැන පොඩි සැකයක් ආවා. අපි වලව්වෙන් දවස් කීපයකට පිටවෙලා යනවා කියලා බෙර ගහලා ගියේ නෑ. මම ඔය වලව්වට හොරු ආපුවෙක් ගැන පන්නන්න නැත්තේ මටත් පුංචි සැකයක් ආවා. ඔයා කල්පනා කරන්නේ බලවුවට හොරු පැනපුවෙක් ගැනද? අයියෝ බලවුවට හොරු පැනපුවෙක් ගැන ඒ තරම් උනන්දුවක් දක්වුවේ නැත්තේ? ගෙදරකට හොරු පැනපුවාම ඒ ගැන උනන්දු වෙන්න ඕන. ඉතින් ඔයා පොලිසියට ගිහලා එන්ට්‍රි එකක් දාන්න. පොලිසිය හොයලා බලයි. සෝබනී හරි බයයි පොලිසියට. කිරිබණ්ඩක් නොපෙන්නුවට බයයි පොලිසියට. අනිත් එක අර පොඩි කොළුවා ඩිංගා. ඔය කවුරු බය වුණත් මගේ අයියා නම් පොලිසියට බය නැහැ. ඔය සිද්ධිය වෙන වෙලාවේ අපේ බලව්වේ අයියා හිටියානේ. මන් දන්නවා. පතිනායක පොලිසියට බය නැහැ. හැබැයි ඉතින් බය නැති මිනිහෙක් බය කරන එකත් හොඳ නැහැ. සාමිල් ඇයි මං කොහෙවත් ගියේ නෑ එහෙනම් උඹ පේන්න හිටියේ නැත්තේ ඒක හරි වැඩක් නේ බං මං පේන්න හිටියත් හොඳ නෑ පේන්න නොහිටියත් උඹලට හොඳ නෑ ඉතින් උඹ මොකටද ඔච්චර කේන්ති ගන්නවා කියන්නේ ආයේ බං ගියා මොකටද ඔය මාව පොලිසියෙන් හොයන්නේ කවුද මට කිව්වේ ගස් බණ්ඩා උඹලා ගෙදරට පොලිසියෙන් ආවේ ඇයි කියලා මං ගස් බණ්ඩයෙන් ඇහුවා කියලා. උඹලා පොලිසිය මහත්තුරුන්ගේ කණේ තියලා. ඒකනේ මාව හොයන්නේ. ආ. උඹ අපේ කෙල්ල රට ඉඳලා ආවද කියලා හොයලා බැලුවනු නේද? ඉතින් මං ඒක වරදක්ද? උඹ මගේ කෙල්ල කළුද සුදුද කියලා දන්නේ නැහැ. ඉතින් මං කළුද සුදුද කියලා දැනගන්න තමයි බැලුවේ. ඕන් ගෙදර ඇවිල්ලා හිටියා නම් ආගිය තොරතුරු එහෙම කතා කරලා අහලා බලලා මේ ඔය රටේ ඉඳලා ගෙනාව සුරාපානි තියන පොඩ්ඩක් ඉල්ල ගන්නට කියලා. ආ. ඒකටයි එහෙනම් මේ. එතකොට උඹ පොලිසිය මාත්‍යාවද කියලා අහලා බැලුවේ. උඹලගේ වැඩ ගැන මම නොදන්න අය ආයේ වංගියක් උඹලගේ දර සල්ලි නැති වෙලා සාමෙල ඇසකයි. එහෙම පොලිසිය මහතුරුන්ට උඹලා කිව්වා කියලා කවුද දන්නේ? අනේ මේ සාමෙල්. ඔයාගෙන් අපිට වැඩක් නැහැ. හෙට පොලිසිය මහත්තයා ආයෙමත් මෙහෙ එනවා කිව්වා. ඔප්පොට සීරි. එහෙනම් බෙද මහත්තයා ඉන්න ඉසව්ව හරියටම උඹලා කියපු නිසා පොලිසිය මහත්තයා දැන් නිතරම මෙහෙ යනවා එනවා ඈ නෑ බං තව ටිකෙන් මේ ගෙදර මිනි මරුමක් වෙන්න ගියා ඒක ගැන විභාග කරන්නයි පොලිසිය මහතුරු වෙන්නේ මටත් ඔය පොලිසිය මහත්තයා මොන ගහන්න ඕනේ මේ හෙට කීයට දෙනවා කිව්වේ හෙට උදේ 10ට විතරම වරෙන්කෝ නැද්ද බම් කුස්සිය මොනවත් ඉතුරු වෙච්චා මේ මට හරි බඩගිනි හිටපන් කොහෙන ඔයිද බං ඔබ අතුරු දාන් වෙලා හිටියේ ඕක කියලා මම ඒ කටහරි දෙනවා බං හරි උඹ ඉතින් කොහෙ ගියත් අපිට මොකද පිනක් දහමක් කරගන්න මේ ඔබ මේ උඹලගේ මේ දරුව ගෙන්න පේන්න නැතුවට බැලුවේ. ආ මම කඩේ පැත්තේ ගියා. අනේටින් උඹලට පින් සිද්ධ වෙනවා. පින් සිද්ධම වෙනවා. දඟි නේ. ලෝණු ගෙඩියක් සුද්ධ කරලා කපලා මේ අම්මිරිස් කරලකුත් එක ගනින්කො. ඈ वेद महत्या අපි දෙන්න හොඳ මිත්‍රයෝ ඔවිත එහෙම කියමුකෝ නෙවෙයි ඒක එහෙම තමයි මොකද වේද මහත්තයා හොඳ මිත්‍රයෝ අතරේ රහස් නැහැ පිළිගන්නවද මම මේ කියන්න යන දේ वेद महत्याय माय वितर कतर तीयंडई ओनी मेक अडुगाने අපි දෙන්නගේ ගෑනු අයවත් දැනගන්න බෑ දැන් කියමු බලන්න අපෝ කාරණා මොකක්ද කියලා හිටා වෙද මහත්තයාට මං කිව්වා නේද කෙනෙක් මට ජය සංඛ්‍යාවක් විකුණන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා ඔව් අන්න මේ මිනිස්සයව හෙටම මෙහාට එක් කරගෙන එනවා. හරිද? වෙද මහත්තයාට තියෙන්නේ ඒ සංකේ හොඳට බලලා ඒ සංකේ වටිනාකමක් මැනගෙන ඒ විදිහම සංකයක් හොයලා දෙන එක. අපේ මහත්තයා ගැටේ පිකම් කරලා බලනකොටත් මං හිතේ මේ දොර මුල්ලනේ. මොකක්ද යකෝ බොකෝ ලැජ්ජ නැති වැඩේ? මේක එක කතා කරන හොරේ මොන ගහන් ඉන්නේ? බනිසා සමෙත් මට මගේ සහෝදරයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. මට ඩිගිර තමා කිව්වේ මාම ගමට ඇවිත් කියලා.